චන්දයක් ආපු ගමන් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ව හලයි. පාර්ලිමේන්තුවයි අධිකරණයයි හප්පන්නේ කවුද? පොහොට්ටුව සම්මේලනයක් කැඳවයි. සජිත් හිට් වීම ගැන බැසිල්ගේ තක්සේරුව. ජනාධිපතිගෙන් කමල්ට යෝජනාවක්. The leader දේශයට මග කියන ප්‍රවෘත්ති පෙළගැස්ම. චන්දයක් ආපු ගමන් වික්‍රමසිංහ රාජපක්ෂවරුන්ව හලයි. වික්‍රමසිංහ ජනාධිපතිව අපි පත්කලේ කියන කතාව පොහොට්ටු පක්ෂයේ නායකයාගේ ඉඳලා කුමාරයා දක්වාත් සෙසු පොහොට්ටුවත් ඕනතරම් කියලා තියෙනවා. ඒ වගේම සමහර පොහොට්ටු අම්මා මුත්ත නැති වෙන්න ජනාධිපතිට බැනලා තියෙනවා. ප්‍රසිද්ධියේ ප්‍රෙස් තියලා ගේම් ඉල්ලලා තියෙනවා. හැබැයි ඉතින් මේ විදිහට පහුගිය දවස්වල ජනාධිපති රනිල්ගෙන් ප්‍රසිද්ධියම ගේම් ඉල්ලපු පොහොට්ටු ලොක්කෝ මේ දවස්වල මේක් සද්දයක් නැහැ. නාමල්ලෝයේ පොඩි පොඩි සම්දර්ශන දැම්මට රාජපක්ෂලගේ අනාගත දේශපාලනයේ තීන්දුව කරන යතුරු ආයමත් වටේකින් රනිල් අතට ඇවිත්. ඒ හාස්කමකින් නිසාමත් නෙවෙයි. ඔය පහුගිය දාක සුප්‍රීම කෝට් එකෙන් දුන්න තීන්දුව නිසා. රට තුල මතුවේ තිය ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු පිරිසක් වගකිව යුතු බව තීන්දුව කළ සුප්‍රීම උසාවිය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව නොවැම්බර් 14 වෙනිදා තීන්දුව කෙරුවා. ඊට අමතරව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල් මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල හිටපු ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පාර්ශවද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල සුප්‍රීම උසාවි විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දුව කර තිබුණා. ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න පිහිනුම් ශූරයෙක් වන ජූලියන් බෝලින් ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහී මෙන්ඩිස් ඇතුළු පිරිසක්. ඔන්න දැන් ඒ චෝදනාවට ලක්වෙච්ච සියලු දෙනාගේ ප්‍රජා අයිති අහෝසි කරන්න අවශ්‍ය පීවර ගන්න කියලා විපක්ෂ නායකතුමා ජනාධිපති වික්‍රමසිංහට බලපෑම් කරන්න පටන් අරගෙන මහපාරටත් කැම්පේන් එක ගේන්නයි යන්නේ. දේශපාලකයන්ගේ ප්‍රජා අයිති අහෝසි කිරීම පිළිබඳ වඩාත් ප්‍රසිද්ධ සිද්ධිය වන්නේ හිටපු අගමැතිනි සිරිමාව බණ්ඩාරනායකගේ ප්‍රජා අයිති අහෝසි කිරීම. මීට වසර 43කට පෙර එනම් 1980 වසරේ ඇයට එරෙහිව එම තීන්දුව ක්‍රියාත්මක වුණේ පාර්ලිමේන්තුවේ 3-2 බහුතර කැමැත්ත ඇතිව. එහිදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කෙරුණා. යමකගේ ප්‍රජා අයිති අහෝසි කිරීම හෙවත් ප්‍රජා අශක්නුතාවය සඳහා පළමුවෙන්ම කළ යුත්තේ 1978 විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම කියලා ප්‍රවීණ ව්‍යවස්ථා විශාරදයක වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න BBC සිංහල සේවයට කියලා තිබුණා. ව්‍යවස්ථානුකූලව එය පත් කරනු ලැබිය යුත්තේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත් කරන්න ඕන මුලින්ම. එහෙම පත් කළාට පස්සේ ඒ කොමිෂන් සභාව සාක්ෂි කැඳවලා තොරතුරු එක් රැස් කරලා අවසානයේ නිර්දේශ කරන්න ඕන අදාළ පුද්ගලයා හෝ කිහිප දෙනාගේ ප්‍රජායිතිය අහෝසි කළ යුතුයි කියලා ආචාර්ය ජයම්පති කියනවා. ඒ නිර්දේශය යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ ඒක පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයකින් සම්මත වුණොත් තමයි ප්‍රජායිතිය අහෝසි කරන්න පුළුවන් වෙන්නේ. ඒ අනුව උපරිම වශයෙන් වසර 7ක කාලයක් සඳහා ප්‍රජායිතිය අහෝසි කළ හැකි. දේශපාලකයෙකුගේ ප්‍රජා අයිති අහෝසි කළ පසු අහෝසි කරන කාල සීමාව අනුව උපරිම අවසර 7ක් ඔහුට හිමි සියලු වරප්‍රසාද සියල්ල අහිමි වන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියනවා. ඒ අනුව මැතිවරණයට තරඟ කිරීම ඡන්දය භාවිත කිරීම රජයේ නිලතර දැරීම තහනම් වන අතර මන්ත්‍රීවරයෙක් නම් ඔහුගේ මන්ත්‍රී ධුරයද අහෝසි වෙනවා. දැන් මෙතනදී ප්‍රජා අයිති අහෝසි කරනවද නැද්ද කියලා පළමුවටේ තේරීම තියෙන ජනාධිපති අතේ. ඉතින් පොහොට්ටුව රිවර්ස් වෙන එක අහන්නත් දෙයක්ද? ඔයා මේ නාමල් පුතාට කියන්න මං වගේ වෙලාව එනකල් කටවහගෙන හිංසිරුවේ වැඩ කරන්න කියලා. මහින්ද ලොක්කා ශිරන්ති නෝනට කිව්වා කියලා තාරංචියක් යනවා. කොහොමටත් මේ වෙනකොට ජනාධිපති වික්‍රමසිංහයි රාජපක්ෂ පවුලයි අතරේ කෝඩිනේට් පාට් එක කරන්නේ ශිරන්ති නෝන මහත්තයා. එහෙම තමයි කණින් කොණින් වාර්තා වෙන්නේ. ජනාධිපති කාර්යාලයේ අත්තු කියන විදිහට ශිරන්ති නෝන දවසට 2-3 සැරයක් ජනාධිපති වික්‍රමසිංහට කතා කරනවලු. පොහොට්ටු කට්ටියගේ යම් යම් දුක් අඳවුණා කියන්නේ. කොහොම වුණත් ඔය නඩු තීන්දුවෙන් බැසිල් ලොක්කත් හොල්මන් සයිස්ලු ජනාධිපති අපේක්ෂකත්වයේ වෙනුවෙන් පොහොට්ටුවේ අරයමයා දාන කතාවලට తాවකාලික විරාමයක්ලු. දැනට ලැබිලා තියෙන ආරංචි වල හැටියට අයවැයෙන් පස්සේ පොහොට්ටුවේ තවත් කිහිප දෙනෙකුටත් මැති ඇමතිකම් කිහිපයක් අරගෙන රනිල්ටම සපෝට් කරමු කියලාලු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බහුතරය කියනවායි කියන්නේ. හොඳටම බය වෙලා සජිත් ආවොත් කාගේ කාගේත් ප්‍රජායිතිය ගහලයයි කියලා හොඳටම බය වෙලා.
හැබැයි විපක්ෂ නායකතුමා මේ විදිහට රාජපක්ෂලාව කොනිට කොනිට මීඩියා සම්දර්ශන දදා හිටියොත් ඉඩක් ලැබෙන පළමු මොහොතේම රිටර්න් එක නම් ෂුවර් තමයි. කොහොම වුණත් පොහොට්ටුවේ මේ අලුත් වෙනස සමහරුන්ට එච්චර දිරබල නැති පාටයි. ඔබතුමා ඔය පොහොට්ටුවත් එක්ක යන ගමන ඉක්මනින් අහවර කරගත්තොත් හොඳයි. සජබි නායකයෙකුගේ පුතෙක් මේ ඊයේ පෙරේද ජනාධිපති වික්‍රමසිංහට කියලා. එතුමගේ කතාවත් ආවට ගියාට අහක දාන්න අමාරුයි. මොකද එතුමත් හිටපු මන්ත්‍රී කෙනෙක්. ඔය කතාව වෙලා තියෙන සජබ මන්ත්‍රීතුමා නාරාහිම්පිට පැත්තේ පුද්ගලික රෝහලක ඉන්නවා කියන ආරංචියට ජනාධිපති වික්‍රමසිංහ සේරම වැඩ පැත්තක දාලා හොස්පිටල් එකට ආපු වෙලාවේදී සුවදුක් විමසීමෙන් පසුව ජනාධිපතිතුමා පිය පුතු දෙන්නා එක්ක සෑහෙන වෙලාවක් දේශපාලන තොරතුරු වගේම ආගිය තොරතුරු කතා බහ කර කර ඉඳලා තියෙනවා. මෙතනදි මන්ත්‍රී පුතා කියපු කතා ජනාධිපති ප්‍රතික්ෂේප කර තිබුණෙත් නෑලු. ඒ කියන්නේ රාජපක්ෂ වරුන් සමග එකට යනවද නැද්ද කියලා කෙලින් කියන්න. තව ඡන්දෙ තියන්න මාස කිහිපයක් තියෙනවා. කාලගුණේ වගේ වෙනස් වෙන දේශපාලන වටපිටාවක තව මොන මොන දේවල් වෙන්න බැරිද? ජනාධිපති වික්‍රමසිංහ හිතන්නේ එහෙමයි කියලයි ජනාධිපති කාර්යාලයේ සමහරු කියන්නේ. පාර්ලිමේන්තුවයි අධිකරණයයි හප්පන්නේ කවුද? ව්‍යවස්ථාදායක සභාවේ සමහර සමාජිකයන් වැඩ කටයුතු කඩාකප්පල් කරන්න ඇතුළෙන් ක්‍රියා කරනවා නම් පවතින ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ ඊයේ ප්‍රශ්න කරා. එතනින් නැවතුනේ නැහැ. තනතුරු වලට පත් කිරීමට තමා විසින් යොමු කරන ලද නම් සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දීම පමා කිරීම ගැන සොයා බලන්න එන සතියේ වන විට වෙනම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන කතාවකුත් කිව්වා. අද පොලිසියට උසාවියටත් පත් කිරීම කරන්න නොහැකි වී ඇතැයි කී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ බෙදීම් නිසා තීරණයක් ගන්න නොහැකි වී ඇතැයි කතානායකවරයා ලිපියකින් තමාට දැනුම් දී තිබෙනවා කියලත් කිව්වා. ව්‍යවස්ථාදායක සභාව එක පැත්තකින් තුනට බෙදී තව පැත්තකින් තුනක් බෙදී දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකී ඇතයිද තව එක්කෙනෙක් පත් කර නැතයිද ජනාධිපති කියනවා. මෙහෙම ආණ්ඩු ගෙනියන්නේ කොහොමද කියලායි ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නේ. මේ විදිහට ජනාධිපතිතුමාට එකපාරටම ඩෝන් ගිහිලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලනකොට තමයිලු වැඩේ හරියටම මීටර වුණේ. පොලිස්පති විදිහට චන්දන වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති කළ යෝජනාව විවස්ථාදායක සභාවේ බහුතර සමාජිකින් ප්‍රතික්ෂේප කරලා. ඒ ගැන නම් ජනාධිපති එයාගේ කතාවේදී කිව්වා. ඒ කියන්නේ දැන් රටේ පොලිස්පති කෙනෙක් නැහැ. අනෙක් කාරණය තමයි ජනාධිපතිතුමා වනලා ගැහුවේ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයට විනිසුරුවරයෙකු පත් කිරීම සම්බන්ධ කාරණය ගැන. ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු පුරප්පාඩුවට අග විනිසුරුතුමා නිර්දේශ කරලා තිබුණේ අභිහාචන අධිකරණ සභාපති බන්දුල කරුණාරත්න. ඔය අර පහුගිය දවස්වල විපක්ෂ නායකතුමයි ක්‍රීඩා ඇමතිතුමයි පාර්ලිමේන්තුවේදී පතුරු ගහපු විනිසුරුතුමාව. ඒ අතර නීතිපතිතුමත් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයින් දෙන්නෙක් නම් කරලා. එක්කෙනෙක් සොලිසිටර් ජෙනරාල් කෙනෙක්, අනිත් කෙනා අතිරේක සොලිසිටර් ජෙනරාල් කෙනෙක්. කොහොම වුණත් මෙතනදී ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට යවලා තියෙන්නේ විනිසුරු බන්දුල කරුණාරත්නගේ නම. ඒත් ව්‍යවස්ථාදායක සභාවෙන් තාම ප්‍රතිචාරයක් නැල්ලු. විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාව ගැන ඇහුවේ ප්‍රශ්නයක්. දැන් වෙලා තියෙන්නේ පොලිස්පතිවරයෙකුත් නැහැ, ඒ වගේම විනිශ්චයකාරරුත් නැහැ. ඉතින් මම දන්නේ කොහොමද යුක්තිය පසඳන්නේ කියලා. පොලිසියටත් වැඩ කරන්න බෑ, උසාවියටත් වැඩ කරන්න බෑ. දැන් බන්දුල කරුණාරත්න මහත්මයා ගැන විශේෂයෙන්ම රවුෆ් හකීම් මන්තුමා කිව්වේ ගැන මම කැමති වෙනවා. ඉතින් මන් දන්නේ මොන හේතුවක් උඩද කියලා බන්දුල කරුණාරත්න මහත්මයා නවත්තලා තියෙන මේ මන් දැම්මේ නමන්නේ නෙමෙයි, මට අග්‍රවිංශකාරතුමා යුවේ නමක්. ඒ නම අරගෙන තමයි මම මෙතෙන්ට දැම්මේ. එතුමට එතකොට අභ්‍යාචනාකරණයත් ඒකට සභාපතිවරේ පත් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ සමහර සමාජිකයෝ මේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කියලා ඇතුලෙන් ගෙනියනවා නම් අපිට මේ මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. දැන් ඊළඟ සැරෙත් මේක ඒකයි මම අපි එන සතිය වෙනකොට බාර දෙනවා මේ 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 කොමිසම ගැන විභාග කරන්න කියලා වෙනම තේරුම් කාරක සභාවක් අපි පත් කරන්න යනවා. නැත්තම් මේ රටේ අද පොලිසියටත් පත් කරන්න බෑ, උසාවියටත් පත් කරන්න බෑ. අය බලාගෙන ඉන්නේ මොකද්ද උනේ මේ විනිශ්චයකාරතුමා පත් කරන්න කියද්දි ඒ අයට මට දැන් ලිපිය දීව කතානායකතුමා තීරණයක් ගන්න බැහැලු. එක පැත්තකින් තුනක් බෙදිලා අනිත් පැත්තෙන් තුනක් බෙදිලා දෙන්නෙක් ඡන්දය දීමෙන් වැළකීලා එක්කෙනෙක්ව පත් කළත් නැහැ. අපි කොහොමද ආණ්ඩුව ගෙනියේ? මම ඊයේ කිව්වේ හැටියට අපිට සිදු වුණා. අපිට තාම මේ දූෂණ මාර්ගන කොමිසම විරෝධී කොමිසම පත් කරන්න බැරි වෙලා තියෙනවා. සමාජිකයෝල නැහැ. මෙතන ඉඳන් කෑ ගහනවා මේ මේ දූෂණේ වෙනවා, දූෂණේ තියෙනවා කියලා. මේ 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 නීතිය ගෙනෑම පස්සෙත් ව්‍යවස්ථාදායක සභාවෙන් සිදු වෙලා නැහැ. මම කියන්න කැමති මේක 70 වසෙම විධායකයේ කොටසක්. හැබැයි මෙතනදී ජනාධිපතිතුමා නම්
දිගින් දිගටම කියන්නේ මේක විධායකයේ කාර්යයක් කියලා. හැබැයි විපක්ෂ නායක සජිත් නම් කියන්නේ ව්‍යවස්ථාදායක සභාව කියන්නේ UNP එකේ වර්කින් කමිටිය නෙවෙයි කියලා. කොහොමද ඒ ගැහිල්ල? ඔන්න ඒ අස්සේ අධිකරණයේ පාර්ලිමේන්තුවයි හප්පනවා කියලාත් විපක්ෂ නායකතුමාගෙන් ලොකු බරබරයක්. මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයා පත් කළ අන්තර්වාර කමිටුව සම්බන්ධ නඩු විභාගයක් අභිහාචනාධිකරණයේ විභාග වන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එක්තරා විනිසුරුවරයෙකුගේ නමක් සඳහන් කර ඔහුගේ උසස් වීම ගැනත් කතා කළ බවත් එසේ කතා කරන මොහොතේම අධිකරණයේ සිදුවන විභාගයක් තුල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාව ගැන සඳහන් වූ බව වාර්තා වූ බවත් මෙය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකතුමා කියනවා. කරුණාකර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කරන්න කියලා එතුමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියනවා. එය ගරු විනිසුරුවරයාත් අධිකරණයත් පාර්ලිමේන්තුවත් බරපතල අපහසුතාවයකට පත්කිරීමක් බවත් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී කිව්වා. ඔන්න දැන් වැඩේ පත්තු වෙලා. ඔන්න එහෙනම් ක්‍රිකට් අරබුදේ බැහැගෙන යනකොට මීඩියා යාළුවන්ට තව හොඳ බයිට් එකක් ලැබෙන්නයි යන්නේ. පොහොට්ටුව සම්මේලනයක් හැදවයි. සජිත් හිට වීම ගැන බැසිල්ගේ තක්සේරුව. ඔන්න පහුගියදා තංගල්ලේදී ඩීඒ රාජපක්ෂ ගුණසමරුව සිදු කළා. ගුණසමරුව අවසන් වී සියලු දෙනා ඇවිත් තියෙන්නේ කාල්ටන් නිවසට. නාමල් මාත් එක්ක කොළඹ යමු. පක්ෂ කාර්යාලයටත් යන්න ඕනේ. බැසිල් මුණ ගහන්නත් ඕනේ. පක්ෂය ගැන කතා කරන්න තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නාමල්ට කියලා. මට මෙහෙ මලගෙවල් වගේකට යන්න ඕන. කට්ටියම බලාගෙන ඉන්නවා. මං ඒවට ගිහිල්ලා ඉක්මනට එන්න. ඊට පස්සේ යමු තාත්ති. තාත්ති ලෑස්ති වෙලා ඉන්න. නාමල් කියලා. එදින නාමල් රෑබෝ වෙන්න කලින් ඇවිත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග කෙලින්ම ගිහින් තියෙන්නේ නෙළුම් මාවතට. ඒ එනකොට බැසිල් රාජපක්ෂ නෙළුම් මාවතට ඇවිත් ඉඳලා මහින්ද හා බැසිල් දෙදෙනා පක්ෂයේ ඉදිරි සැලසුම් ගැන දීර්ඝ කතා බහක නිරත වෙලා. එහිදී ඉතාම ඉක්මනින් මේ වසර අවසානයේට පෙර පොහොට්ටුවේ සම්මේලනයක් තියන්න කතිකා කරගෙන. කොහොම වුණත් මෙතනදී විශේෂ කතා බහට ලක් වුණා කියන්නේ විපක්ෂ නායක සජිත්ගේ හදිසි ජනප්‍රියත්වය. මිනිහා ක්‍රිකට් එකෙන් වැඩේ අතට ගත්තා. මේ දවස්වල පාර්ලිමේන්තුවේදී හොඳට ස්කෝ කරනවා. ක්‍රිකට් වැඩේදී JVP ටිකක් සවුත් වුණා. හිටපු ජනාධිපති මහින්ද කියලා. මේ දවස්වල ට්‍රෙන්ඩ් එක ක්‍රිකට් වුණාට ওই ක්‍රිකට් වගේ ප්‍රශ්න අල්ලගෙන වැඩි දවසක් දුවන්න බෑනේ කියලා බැසිල් කියලා. ජනාධිපතිගෙන් කමල්ට යෝජනාවක්. පසුගියදා පැවති චිත්‍රපට ක්ෂේත්‍රයේ දක්ෂ කලාකරුවන්ට ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොඳම ගායිකාව වූ විශාරද නන්දාමාලනිය ළඟටම ගොස් සම්මානය පිරිනැමීම කාගෙත් කතාබහට ලක් වුණා. නන්දාමාලනිය තරමක අසනීපයකින් පෙළීම නිසා සම්මානය බහර ගැනීමට ඇගේ දියණිය බලාගෙන ඉද්දී ජනාධිපතිවරයා ඇය ළඟටම ගොස් සම්මානය පිරිනැමීමට කටයුතු කළා. ජනාධිපති සම්මානවලදී හොඳම නළුවා බවට පත් වූයේ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ රෝහණ විජේවීරගේ චරිතය රඟපාන කමල් අද්දරාරච්චි. සම්මානය පිරිනමන ගමන් ජනාධිපතිවරයා සිනාසෙමින් කමල්ට අපූර්ව යෝජනාවක් කළා. කමල් මං ආසයි ඔයා එජාප රැලිවල කතා කරනවා නම් එතකොට කියන්න පුළුවන් නේ විජේවීරත් අපේ වේදිකාවල කතා කරනවා කියලා ජනාධිපති රනිල් කියලා. කමල් කිඳි හිනාවක් දාලා හුඟක් දේවල් පටන් ගන්න හිනාවකින් ඒ නිසා ජනාධිපති වික්‍රමසිංහගේ යෝජනාවට කමල්ගේ ප්‍රතිචාරය බලා ගන්න පුළුවන් වේ. හැබැයි තව මාස 10ක් වගේ තියෙනවා. ඒ මොකක් වුණත් එකක් පැහැදිලි. ඒ තමයි ජනාධිපති වික්‍රමසිංහත් දැන් සීරු මාරුවට ජනාධිපති වරණයට ලෑස්ති වෙනවා. ඒත් කෝ අර පහුගිය ටිකේ හිටපු වෙන්න ජනාධිපතිවරු ටික. ජනාධිපති වික්‍රමසිංහ වැඩේට බහිනකොට ඒ උදවිය වාෂ්ප වෙනවා වගේ. පොඩ්ඩක් හොයලා බලන්න. එහෙනම් අදට උච්චරයි.